ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යභාරය වෙනුවෙන් ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගිතාව ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ පවසනවා. ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවති පාලක මණ්ඩලයේ සඳහා වූ සැසියේදී අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. සමාජික රටවල් සමග උපාය මාර්ගික සහයෝගිතාව ශක්තිමත් කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීමට ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගිතාවේ ලබා දෙන බවයි ඔහු සඳහන් කර ඇත්තේ. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවේ දැනුම සහ ප්‍රවීණත්වය සිය සමාජික රටවල් බහුවිධ අභියෝගයන්ට සූදානම් කරවීමට බෙහෙවින් උපකාරවන බවයි. එම දැනුම සමාජික රටවල අභියෝග අවම කිරීමටත් සමබර පරිසරය හා තිරසාර සංවර්ධනය සඳහාත් අවශ්‍ය බවයි රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහස වී ඇත්තේ. මේ අතර විශ්‍රාමගිය රාජ්‍ය නිලධාරීන්, පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් ප්‍යසරත්න ඊට අදාළව නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වුණේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරීමත් සමග එම කාලය තුල වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා තීරුබදු සහනය ලබා දීමට නියමිත බවයි. මාර්තු 11 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත්තේ. මේ අතර 2023 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුල සොරාබදු දෙපාර්තමේන්තුව ලබාගත් ආදායමට සාපේක්ෂව මේ වසරේ එම කාල සීමාව තුළ සුරාබදු දෙපාර්තමේන්තුව 28%කින් ආදායම් ඉහළ නංවාගෙන තිබෙනවා. පසුගිය වසරේ එම කාල සීමාවේදී සුරාබදු දෙපාර්තමේන්තුව බිලියන 58ක ආදායම් ලබාගෙන ඇති අතර මෙම වසරේ එම කාල සීමාවේ ලබාගෙන ඇති ආදායම් ප්‍රමාණය බිලියන 74ක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.